රටපුරා කොවිඩ් වසංගතය පැතිරලා තියෙන මොහොතක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂ කරුණු කීපයක් මුල් කරගෙන පවත්වන්න තීරණය කළේ. මේ වෙනකොට අපි පොදුවේ මේ මොහොත කියන්නේ මේ රටේ භයානක විදියට මේ කොවිඩ් වසංගතය පැතිරලා තියෙන වෙලාවක්, ඒ වගේම වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම සෞඛ්‍ය ශිෂ්‍ය සීලු දෙනා මේ රට తాවකාලිකව වහන්න, එහෙම නැත්නම් ලොක්ඩවුන් කරන්න කියලා සෞඛ්‍ය අංශයේ නිර්දේශ කරලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. විශේෂ කරුණු කීපයක් මුල් කරගෙන. ඒ කරුණු එකක් ගත්තොත් අපි දන්නවා මේ වෙනකොට අප්‍රේල් මාසේ 27 වෙනිදා राज्य सेवा पलात सभा पलात पान लेखा जेजी श्री मात्र निकुत कर चक्र लेख या राज्य परिपाल चक्र लेख देख दिदा सूचीक इतना मे चक्र लेख मगिन संधान कर लिये ने राज्य सेवे बाधा वगिन तो पात्वागिन याम की ना कर्म एक ऐसे मुकदमे की किया ने दाइन कोविड प्रसंग ते पैतरी लाती है ना वा ऐसा राज्य सेवक या अतुल समस्त राज्य सेवक विरक में राज्य सेवक पौद्योगिक समस्त जनता गुदुर्वेलाती है नम राज्य सेवेहारी पौद्योगिक सेवेहारी वेदनावर्तन क्रियावली तत्व मत वेद करमय मे चक्र मगे उपदेश दमे कोविड पलवीन मे मगे राज्य परिपाल चक्र निकुत करा ඒ අවස්ථාවේ ඒ නිකුත් කරපු චක්‍රලේක යම් පැහැදිලිකමක් තිබුණා, යම් යම් පාර්ශ්ව සම්බන්ධයේ විශේෂ මැදිහත්වීමක් තිබුණා. නමුත් මේ අප්‍රේල් 27 නිකුත් කරපු චක්‍රලේකේ සම්බන්ධයෙන් මේ වෙනකොට ගැටලු ප්‍රමාණයක් මතුවලා තියෙනවා. විවිධ පාර්ශ්ව වලින් ඒ ගැන දැනුවත් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා ආයතන ප්‍රධානීන් මේ අවස්ථාවේ ගත්තොත් විවිධ ආයතන වල විවිධ අදහස් එක්ක ඉන්නේ. එතකොට මේ ආයතන ප්‍රධානියාට ගැළපෙන පරිදි हितन पारिधि धन पारिधि तमाय मे चक्र लेखे उपदेश अभी बद्धे बद्धे वारी मार्ग दिपारेटाया बद्धे यांत्रिक इंजीनियर कार्यालय सेवक उठ मे निवाणुलाम कुशिकर्म दिपारे चक्र लेखे हरती मेकटादाल स्थिर सेवक अंट दक्रेख क्रियात्मक अनियाम आदेश अभ्यास लाभिकीन विशाल राज्य सीर नौ उदाहरण अभ्यास लाभि उपाध्यम पणस्दाहकिन संबंध मुखदान तीरने और राज्य सेवक अन्न वेद अभी प्रश्न करना गर्भनिहा मवर संबंधे पहुगी अवस्था विगा चक्र लेखने सहनदाय योजना वक्ति गुणा सेवायुक्त विशेष प्रवाहन पास न मे चक्र लेखने किसी वक्त नीति अमात्यास लेखम की वस्ते आयतन प्रधानी बड़ागनी गेसटी करुण अमात्यास लेखम आयतन प्रधान तीरन ग मेन तपिदान गर्भिणी राज्य निर्धारी किरीदन मगर राज्य राज्य सेवटेनवादी जीवित अनुंगी जीवित इपदेपत्य जीवित अनुतमा मेवन को सेवेट प्रमीम एवागे पिटत् संबंधे किसी लिहिल भावे अग्न बस्रत दावने सीमित एक मौंट किसी सहनदायी योजना क्रियात्मक ऐसापी आंडोट अवधारणे करणवा मे वसंगतया तुले राज्य सेवकया समस्त रटे जनता पौद्रिक सेवकया गोदुर लोकर विधिमत् कटपिलवा धन्मत् हदन दमे सौदा महाजन दिने किल सेवकयो राज्य सेवकयो कंदे व राज्य कार्य वलट इति मे वगे वेलावक එවගේ තීන්දුව ගන්න එයි කියලා ප්‍රශ්න කරනවා. අපි දන්න මේනකොට සියබල ආණ්ඩුවේ ප්‍රාදේශීය සභාවේ නිර්ධාරින් සියල්ල සේවයට ගන්නවනවා. ඔන්නෝගේ ආයතන ප්‍රධානීට බලය දුන්නට පස්සේ තියෙන ගැටලුව
ඉතින් අපි අවධාරණය කරන ආණ්ඩුවට තවදුරටත් මේ විදිහට රංගන කරන්නේ මේ වසංගතය ඇතුලේ අපි සූදානම් රාජ්‍යාංශ සියලුම වෘත්තීය සමිතිය එකතු කරගෙන ඒ වගේම පෞද්ගලික අංශ විශේෂයෙන් සියලු වෘත්තීය සමිතිය එකතු කරගෙන ක්‍රියාමාර්ග වලට යන්න. මොකද අපි දන්නවා අපි රාජ්‍ය සේවයේ ලක්ෂ 12ක 13ක නිලධාරීන් වගේම පෞද්ගලික අංශෙත් මේ රටේ ආර්ථික නිදායක ලොකු පංගුව තියෙනවා. ඉතින් ඔවුන්ට ඔවුන්ට මොකුත් නිර්දේශ නැහැ, නිර්ණායක නැහැ. ඒ අපේම සහෝදර සහෝදරියෝ තමයි එතන ඉන්නේ. අපේම ගෙවල් වල ඉඳ රජයේ නිලධාරීන් සේවය කරන ගෙවල් වල ඉන්න ඒ සහෝදර සහෝදරියෝ පෞද්ගලික ආයතන වල වැඩ කරන්නේ. අපේ ඔවුන්ට තියෙන සහනේ මොකද්ද? ඔවුන්ට දීපු සහනේ මොකද්ද? ඔවුන් මිනිස්සු නේද? ඔවුන් වැඩ කරන ජනතාව නෙවෙයිද? එසම එක බරපතල ප්‍රශ්නයක්, බරපතල ගැටලුවක්. ඒ නිසා ආණ්ඩුව මේකටවත් කියන්න ඕන. ඒ සියලු වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණය කරන්න ඕන. ඒකට වැඩිහත් වෙන්න ඕන. ඒ පළවෙනි කාරණේ. ඒ වගේම තමයි අපි දැන් 2019 අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ රාජ්‍යාංශයට උපාධිධාරීන් බඳවගත් අභ්‍යාස ලාභෙන් විදියට 16800ක්. ඔබ දන්නවා ඒ උපාධිධාරීන් අවුරුද්දකුත් ඉවරලා මාස 7ක් ස්ථිර නොකර හිටියා. අපි මාසයක් ගානේ සතියක් ගානේ පාරේ අරගල කරා මොවුන් ස්ථිර කරන්න කියලා. ආණ්ඩුව මේ අභ්‍යාස ලාභී උපාධිධාරීන් අප්‍රේල් මාසේ පළවෙනිදා ස්ථිර කරන්න කටයුතු කරා ජනවාරි පළවෙනිදා දිනට. එතකොට රවුන් ඉස්තිර කරද්දී මාස 5ක සේවා කාලයක් අහිමි වුණා. ඉතාම අසාධාරණ අවිරින් රුපියල් 20000ක දීමනාවකට තමයි මේ අභ්‍යාසලාභී උපාධිධාරීන් රාජකාරී කරේ, ස්ථිර සේවකයන්තර රාජකාරී කරා. ඔවුන් අවුරුද්දක් තිස්සේ ඒ පුහුණුව ලැබුවා. අවුරුද්දේ මාස 7ක් මාස 19ක්. එතකොට ස්ථිර කරද්දී ගැටළු ප්‍රමාණයක් වතුලා දෙනවා. පළවෙනි ගැටළුව තමයි වසර එකහමාරක් තිස්සේ පුහුණුව ලැබපු ආයතනවල ඔවුන්ට ස්ථිර සේවා ස්ථාන ලැබුණේ නැහැ. ඒක විහිළුවක්. අවුරුදු එකහමාරක් පුහුණු වලවපු තැන නෙවෙයි ඔවුන් ස්ථිර කරද්දී සේවා ස්ථාන ලැබෙන්නේ. ඉතින් අපි ආණ්ඩුවේ ගහන මොකද්ද මේ කරන විහිළුව? ඔවුන් පුහුණුව ලැබුවේ අවුරුදු එකහමාරක් මොකදද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර එකහමාරක් පුහුණුව ලැබලා කාන්තහා ළමා කටයුතු අමාත්‍යාංශයේ රැකියා ලැබෙන කාලයක් මේක. අනිත් එක උපාධියට හදාන පුලිසියන් බලන්න නැතුව තමයි මේ ස්ථිර කිරීම කරන්නේ. මේ වෙනකොටත් ළමා කාන්ත අමාත්‍යාංශයට අනුයුක්ත කළ උපාධිධාරීන්ගෙන් 70ක් පමණ ප්‍රමාණයක් ගෙවල් වලට වෙලා ඉන්නේ. ස්ථිරපත් වීම ලබා දුන්නේ ළමා කාන්ත ළමා අමාත්‍යාංශයේ ඒ අදාළ උපාධි හදාරුවේ නැහැ කියලා. එතකොට මෙතන උපාධිධාරී 11000ක තමයි මේ තෝර ගැනීම තිබුණේ. ඉතින් ඒක හරියට කරුන්නේ නැහැ. ඒ වගේම තමයි බහුකාර්ය සංවර්ධ කාර්යසාධක බලකාය දෙපාර්තමේන්තුව. අපි දන්නවා හමුදා විසින් පාලනය වෙන දෙපාර්තමේන්තුවක්. ඒක තීන්දුව తీරන ගන්නේ මිල දෙකමයක. ප්‍රශ්නයක් කතා කරන්න විදියක් නැහැ. ඒ බහුකාර්ය සාධක කාර්යසාධක දෙපාර්තමේන්තුවට අභ්‍යාසලාභීන් 666ක් ඉල්ලලා තියෙදි 342යි රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් අනුයුක්ත කර ලබා දෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද වෙලා තියෙන්නේ? ඒකෙන් වෙලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුවේ එහෙම නැත්නම් රිදීගම ඉන්න නිලධාරිනියන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැපිටිගොල්ල ඇවි රාජකාරිය වලට දාලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පුහුණු ලැබ උපාධිධාරී මොනරාගල දිස්ත්‍රික්කයට දාලා තියෙනවා. මනකල්ප දිස්ත්‍රික්කයට අනුයුක්ත කරලා තියෙනවා. මේ වගේ සම්පූර්ණ වසර එකහමාරකුත් ගිහිල්ලා මේ අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කරද්දී ඒ සේවා ස්ථාන ලබා දෙන්න වැඩ පිළිවෙලක් ඇත්තට තිබිලා නැහැ. මේ වෙනකොට මාස 21ක් වෙනවා රාජ්‍ය සේවයේ ඉඳලා පළාත් සභාව වලට ඉල්ලපු උපාධිධාරී ප්‍රමාණය අභ්‍යාසලාභී ප්‍රමාණයක් කිනු මෙතෙක් ස්ථිර කරලා නැහැ. ඒ වගේම පළාත් රාජ්‍ය සේවයේ ඉඳලා මධ්‍යම රජයට ඉල්ලපු අභ්‍යාසලාභී ප්‍රමාණයක් කිනු මෙතෙක් මාස 21ක් තිස්සේ ස්ථිර කරලා නැහැ. ඒ වගේම තමයි තවමත් කිසිදු ලේකණයක නම නැති මේ පුහුණුව ලැබපු අවසන් කරපු අභ්‍යාසලාභී උපාධිධාරීන් නවුන් ස්ථිර කරන්න කටයුතු කරලා නැහැ. ඉතින් ඔන්නෝගයි தත්වේ. මේක මේ කොවිඩ් වසංගතය නිසා නෙවෙයි. සමහරු කියන්න පුළුවන් මේ කොවිඩ් වසංගතය නිසා මේව කරන්න බැරි වුණා කියලා. එහෙම නැහැ. මේ අභ්‍යාසයට අපි උපාධිධාරීන් ගිය අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙද්දි ස්ථිර කරන්න තිබුණා. ගිය අවුරුද්දේ අගෝස්තු වෙද්දි. ඒ සියල්ල නොසලකිල්ල නිසා කල් දැම්මා. මේ වෙනකොට 2019 බඳවගෙන ස්ථිර කරපු අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් පිරිසකට මාර්තු මාසේ දීමනාවක් නැහැ. මාර්තු මාසෙ ගෙවන්න තිබිට 20000 දීමනාව නැහැ. ඒ වගේම අප්‍රේල් මාසෙට ගෙවන්න ඕන මූලික වැටුප නැහැ. දීමනා මේ පඩිය නැහැ. එතකොට අපි දන්නවා රාජ්‍ය සේවයේ නැවත
දීම් පඩියක් ලැබෙන්නේ මේ මාසේ වැඩම. එතකොට අපි අහනවා මේ අභ්‍යාසලාභීන් ජීවත් වෙන්නේ කොහමද? ඔවුන්ගේ දරු පවුල් වලට කන්න බොන්න දෙන්නේ කොහමද? ඇයි ආණ්ඩුව මේ ගැන සලකා හරින්නේ? එනිසා අපි කියනවා මේ සම්බන්ධයෙන් වහව මැදිහත් වෙන්න ඕන. අපි කවුරුත් දන්නවා 2021 අයවැය යෝජනාව ඉදිරිපත් කරද්දී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කරපු යෝජනාව මොකද්ද? සේවා ආයතන වලට කොටු වී ඇති සේවකයින්ට වෘත්තීමේ උනන්දුවක් ඇති වෙනත් රාජ්‍ය ආයතනයක හෝ තම ගම් ප්‍රදේශ වලට ආසන්න ආයතනයක රැකියාව කරන්න අවස්ථාව දෙනවා කියලා තමයි කිව්වේ. කිසිදු මුදලක් කිසිදු අයක් කිසිදු මුදලක් වැය වෙන්නේ නැති ආයවැය යෝජනාවක්. ඇත්තටම මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න තිබුණා. මේ අභ්‍යාසලාභීන් 11000 ස්ථිර කරද්දී ගම් ප්‍රදේශ වල ස්ථිර කරන්න තිබුණා. මොකද මේ වෙනකොට ඔබ දන්නවා 52000 අභ්‍යාසලාභීන් ලෙස දැන් පුහුණුවට අරන් තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්නවා. ඒ සම්බන්ධයෙන් හාඳුරු කරුණු පැහැදිලි කරાવી ඔවුන් මේවට අනුයුක්ත කරලා නිශ්චිත රාජකාරි පවරන්න පුළුවන්. එනිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා 2019 මදවගත්තු අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ තියෙන ගැටලු වහාම විසඳන්න. ඒ විසඳන්නේ නැත්නම් මේ වසංගත තත්ත්වය ඇතුළේ අපි අපිට පුළුවන් උපරිම ක්‍රියාමාර්ග වලට යන්න සූදානම්. ඒ වගේම තමයි සමස්ත සංවර්ධනධාරීන් අභ්‍යාසලාභී මේ වෙනකොට 169000කට අධිකයි. राज्य सेवेट विविध अवस्थावन राज्य सेवा पलासभा पलात्पान अमात्यवरया जनक भंडार नियोग कर प्रसूत निवाडु अभ्यास लाभीन्ट देन्ने दवस 42යි अखंड दिन 42යි ඒක බරපතල කාරණයක්. ඇමතිවරයා නියෝග කරලා තියෙනවා කැබිනට් පත්‍රිකාව දමන්න කියලා අවස්ථා දෙකකදී. තවමත් ලේකම්වරයා නිහඬයි ආණ්ඩුව නිහඬයි. දින 84ක් තිබිච්ච වැඩ කරන ප්‍රසූත නිවාඩු කාලය අකන්න දින 42කට කප්පාදු කරා මේ ආණ්ඩුව. ඒ වගේම තමයි 2016න් පස්සේ රාජ්‍ය සේවයට ආපු කිසිවෙකුට විස්රාමඩු ලැබෙන්නේ නැහැ. මේ නෝට ලක්ෂ 2-3කට ආසන්නයි. ඒවට ආණ්ඩුවකට හොල්ලන්නේ නැහැ. ආණ්ඩුවට අපි මේ කරුණු සම්බන්ධයෙන් ලිඛිතව වාචිකව දැනුවත් කරා, මෙය උද්ඝෝෂණ කරා උපරිම ක්‍රියාමාර්ග වලට ගියා. රාජ්‍ය සේවා පළාත් සභා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇමතිවරයා සාකච්ඡාවක්වත් දෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන්න. ඉතින් එහෙම පුළුවන් වෘත්ති සමිතිත් එක්ක ගනුදෙනු කරන්න. එතකොට සමාජිකයන්ට නිශ්චිත විසඳුම් ලැබෙන්නේ කොහොමද? සෞභාග්‍ය දැක්ම කියන්නේ මේකද? රටේ ජනතාව මැරෙන්න ආරණ එකද සෞභාග්‍ය දැක්ම කියන්නේ? එනිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා සෙල්ලම් කරන්න එපා. මේ වසංගත තත්වයක් තමයි අපි මේ ඉල්ලීම් ඉල්ලන්නේ කාලයක සිට ඉඳලා. එනිසා සාකච්ඡාවක් දෙන්න තත්වයක් තියෙන සාකච්ඡා දෙන්න මේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න ලොකු වැඩපිළිවෙළක් අවශ්‍ය නැහැ. මේවට අදාළ තීන්දුව తీරන අරන් තියෙන්නේ වහාම මේකට අදාළ මැදිහත් වීම කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. බොහොම ස්තුතියි. පස්වීම් මට කීපයකින් ආණ්ඩුව පත්වීම් ලබා දුන්නා දිගු කාලීන අරගලයක ප්‍රතිඵලයක් විදිහට. එකක් තමයි සැප්තැම්බර් 2 2020 සැප්තැම්බර් 2 පත්වීම් ලබා දුන්නා 43616ක් පත්වීම් බාර ගත්තා. 43616ක් අභ්‍යාසලාභීන් පත්වීම් බාර ගත්තා. ඊට පස්සේ දෙවෙනි වටේ 2021 පෙබරවාරි 2 වෙනිදා පත්වීම් බාර ගත්තා 76ක්. එතකොට මේ නාමලේකන දෙකේම නම් මගහැරලා යම් යම් කරුණු නිසා ඔවුන් කොටසක් ඉදුණා. ඒ පිරිසට පත්වීම් ලබා දුන්නා එතන පිරිස 897ක්. එතකොට මෙන්න මේ දැන්ට වට 3කින් පත්වීම් ලබා දෙලා තියෙනවා. මේ වට 3ේ පත්වීම් ලාභී ප්‍රමාණය 52589ක් වෙනවා. 52589. එතකොට ආණ්ඩුවේ මූලික පොරොන්දුවක් තමයි ආණ්ඩුව මුදලම් නිති අරගෙන සියලු කටයුතු සූදානම් කරලා තිබුණා 60000ක් රැකියාවිත උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙන්න. හැබැයි මේ වෙනකොට පත්වීම් ලබා දීලා තියෙන්නේ 52589. ඒ වගේම කේලි රකුත් කරන අමාත්‍යවරයා එක අවස්ථාවක අපි 60000කට වඩා රැකියාව ලබා දීලා තියෙන එක බොරුවක්. මේ වෙනකොට පත්වීම් ලබා දීලා තියෙන්නේ 52589. තව 60000 සම්පූර්ණ වීම සඳහා 7411 දෙනෙක්ට
පත්තිල බා දෙන්න පුළුවන්. මෙන්න මේ කාරණේ එක පැත්තකින් තියෙනවා. එතකොට මේ කාරණේ මෙහෙම තියාගෙන අපි එකින් එක කරුණු ඉදිරිපත් කරන්නම්. එකක් තමයි දැන්ට මේ රැකියාවේ උපාධිධාරීන් අභ්‍යාසලාභයෙන් ඉදිරිපත් අභ්‍යාසලාභයෙන් ඉදිරිපත් වුණ පත්තිල ලබා දුන්නේ විශේෂයෙන්ම දෙපාර්තමේන්තු 11ක් යටතේ උන්ට පුහුණුවකට උන් අනුයුක්ත කරනවා කියන පොරොන්දුව මත සහ ඒකට අදාළ කරන නීතිවිදි ඉදිරිපත් කරමින් තමයි ආණ්ඩුව උන්ව බදවගත්තේ. ඒතර මූලික ගත්තොත් එහෙම වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, විනෝද දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම තව කොටසක් ඉදිරිපත් කරා. ඒ තමයි සෑම පාසලකම 6 වසර ඉඳලා 11 වසර වෙනකන් ශ්‍රේණි වලට නායකත්ව විෂය උගන්වන ගුරුවරු විදිහට පිරිසක් විදිහට මේ අයම අනුයුක්ත කර ගන්නවා, පුහුණුවට බදව ගන්නවා කියලා. හැබැයි මේ පුහුණුව කොවිඩ් මුල් අවදීම මේ පුහුණු වර්ග සියල්ලම නැවතුණා. විශේෂයෙන්ම පුහුණු වර්ග පහක් වුණ යෝජනා කරලා දුන්නා. එකක් තමයි හමුදා පුහුණුව නැත්නම් නායකත්ව පුහුණුව කියලා යෝජනා කරා. ඊට පස්සේ කලමනාකරණ පුහුණුව, පෞද්ගලික අංශ පුහුණුව, රාජ්‍යාංශ පුහුණුව සහ ව්‍යාපෘති පුහුණුව කියලා පුහුණු වර්ග පහක් වුණ යෝජනා කළා. එතකොට මේ පුහුණු වර්ග පහ ආරම්භ කරපු අවදීම එක අධිරේක ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ඒක හිමම නැවතුණා කොවිඩ් තත්ත්වය නිසා. අපි පිළිගන්නු කොවිඩ් තත්ත්වය නිසා කියලා. හැබැයි ඉතුරු රාජකාරී සියල්ල මෙන්න නැත්නම් ඉතුරු නැවතත් සියලු උපාධිධාරීන් දැන් පුහුණු සඳහා එන්න නැත්නම් ඔවුන්ගේ සේවය සඳහා කැඳවලා තියෙනවා. හැබැයි අර පුහුණු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක පුහුණුව මොන මට්ටමින් හරි පුහුණුවක් ලෙස ක්‍රියාත්මක වෙනවා නම් දැන් යෝජනා කරලා තියෙන චක්‍රලේඛන 90 හරි යම් කොටසක් හරි ගෙනල්ලා පුහුණුවට කැඳවන්න පුළුවන් නම් ඒ තත්ත්වය සලකා නොබලා දැනට ඒ පුහුණුව එහෙම් පිටින්ම ඉවත් කරලා තියෙනවා. දැන් සියලුම දෙනා අභ්‍යාසලාභීන් මේ බලවගත්ත සියලුම දෙනා ඒ ආයතන උදාහරණයක් විදිහට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාගල්වල, රෝහල්වල, පාසල්වල, දෙපාර්තමේන්තුවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය සභාවල මේ විවිධ තැන්වල ඔවුන්ගේ සේවය ඔවුන් ලබා දෙනවා. එතකොට අර පුහුණුව කියන කාර්යය දැන් අමතක වෙලා අතහැරලා තමයි තියෙන්නේ. එතකොට මේ පිළිවෙල අපි නිකිතව ඒ වගේ වාචිකව විමසීමක් කළා අමාත්‍යාංශයට තවම කිසිදු උත්තරයක් ඔවුන් වැඩ පිළිලක් ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම මේ දැන් අප්‍රේල් 27 වෙනිදා ඉක්ුත් කරපු චක්‍රලේඛය සම්බන්ධයෙන් අපි ගුණසිංහ සහෝදරයා පැහැදිලි කිරීම කරා. එතකොට ඒ චක්‍රලේඛය සමහර ආයතනවලදී අභ්‍යාසලාභින්ට අදාළ නැති වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපි දන්නවා දැන්ට අභ්‍යාසලාභින් විදිහට කටයුතු කරන උපාධිධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මත MOH ඔෆිස් වල වැඩ කරමින් ඉන්නවා. එතකොට සමහර ආයතනවල හම් වෙන සෞඛ්‍ය ආරක්ෂක කට්ටල අභ්‍යාසලාභින්ට ලබා දෙන්නේ නැහැ. ඒ වගේම සමහර කැඳවීම් කැඳවන්නේ ආයතන ප්‍රධානින්ගේ අභිමතයට අනුව. එතකොට අපි සමහර ආයතන උදාහරණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, MOH කාර්යාලය, විශේෂයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒ වගේම රෝහල් වල වැඩ කරන උපාධිධාරීන් එහෙම නැත්නම් අභ්‍යාසලා මේ පුහුණු ලබන අභ්‍යාසලාභීන් ඒ ආයතනවල දැඩි සෞඛ්‍ය අවධානමක ඉන්නේ. ඒතකොට ඒ සෞඛ්‍ය අවධානම නොතකමින් කැඳවීම් කරනවා. එතකොට අවසාන වෙන එක තමයි මේ අභ්‍යාසලාභීන්ට යම් කොවිඩ් නිසා හරි වෙන රෝගී තත්ත්වයක් නිසා හරි අවධානමක් ආවොත් ඒ අවධානමේ වගකීම ගන්න කවුද? ඒ වගකීම ගන්න කවුද? ඒ වගේම මේ අපි දන්නවා සමහර විශේෂයෙන්ම ගම්පහ, කලුතර ඒ වගේම තව විශේෂයෙන්ම වසා දැමුණු ප්‍රදේශවල, ඒ කියන්නේ කොවිඩ් තත්ත්වය නිසා ලොක්ඩවුන් කරපු ඒරියා වල මේ අභ්‍යාසලාභීන් වැඩ කරනවා. එතකොට ඔවුන්ට වෙලා තියෙනවා අපි ගියවතාවත් මේක මේ විදිහට මාතෘක මතක් කළා නිරෝධායනය වෙන නිවාසවලට බඩු බහන්න ප්‍රවාහනය කරන්න මේ අභ්‍යාසලාභීන් යොදා ගන්නවා. එතකොට ගැටලුව තියෙන්නේ දැන් මේ නිරෝධායනය වෙන නිවස කියලා ලේබල් යාලුවල තියෙන එහෙම නැත්නම් ඒ ආයතන වලට හරි මේවා නිවාස වලට ඔවුන්ගේ සේවය ලබා දී යුතු ප්‍රශ්න තියෙන්නේ ඒ සේවය ලබා දෙද්දී ඒ අයට නිසි පුහුණුවක්වත් ලබා දෙන්නේ නැහැ. අඩු නිසි පුහුණුවක්. ඒ වගේම ඔවුන්ට වගකීමක් දරන්නේ කවුද කියන එක පිළිබඳවත් කිසිම අදහසක් නැහැ. ඒකට අදහසක් ආණ්ඩුව සතුවක් තියෙනවා කියලා අපි දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් විදිහට තියෙනවා. අවසාන මේවා එකතුනහම පස්සේ මේ යම් හේකින් සෞඛ්‍ය අවධානමකට පත් වුණොත් එමේ උපාධිධාරීන් එහෙම නැත්නම් අභ්‍යාසලාභීන් ඔවුන්ට වග කියන්නේ කවුද කියන ගැටලුව නැවත මතුවෙනවා. ඒ වගේම ප්‍රවාහනය සම්බන්ධයෙන් ඒකත් මතක් කරලා තමි කුරුසිංහ සහෝදරයා ඒ තමයි දැන් මේ අයට පෞද්ගලික ප්‍රවාහන විධික්‍රම තවම නැහැ. බහුතරයකට නැහැ. තියෙන්නේ පොදු ප්‍රවාහන සේවය නැත්නම් කෝච්චිය නැත්නම් බස් එකේ තමයි ඔවුන් සේවා ලබා දෙන්න කාර්යාල වලට ආයතන වලට යන්නේ. එතකොට මේ தත්ත්වය විශේෂයෙන්ම දැන් සමස්ත රාජ්‍ය සේවයේම 25 නැත්නම් ආයතන වලට කැඳවීම් කරද්දී කාර්ය මණ්ඩලවලදී කොටස් කොටස් කැඳවන්න කියලා තියෙන අවස්ථාවල මේ අඩුම ප්‍රවාහනය පිළිබඳව
මේ වැඩසටහන අතර ප්‍රවාහන පිළිබඳව සැලකීමක් කරලා තිබුණේ නැහැ. සමහර කලාතුරකින් ආයතනයක ප්‍රවාහන කටයුතු සඳහා සමහර ප්‍රවාහන සේවා ලබා දෙනවා. හැබැයි බහුතරයක් ප්‍රවාහන කටයුතු සඳහා නැත්නම් ඔවුන් පොදු ප්‍රවාහන සේවා වලින් තමයි ඔවුන්ට සේවක සඳහා වාර්තා කරන්න වෙන්නේ. මේකේ අපි මේක දකින්නේ මේ වෙලාවේ ආණ්ඩුව මේ ඔක්කොම කරන්න ඕනේ කියන තැන නෙමෙයි. සෞඛ්‍ය විශේෂයෙන්ම සෞඛ්‍ය අවධානමක් තියෙදි වෙසෙන තත්ත්වයක් තියෙදි ඔවුන්ගේ සේවයට කැඳවනවා නම් ඔවුන් අභ්‍යාසලාභින් ඇසේ යම් ආයතන කැඳවනවා නම් ඒකේ වගකීම ආණ්ඩුව ගත යුතුයි. අන්න ඒ පදනම විතර තමයි මේ කරුණට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි දැක්කා මේ ගැටලුවට මෙහෙමම තියෙදි මේ අභ්‍යාසලාභී අලුතින් බඳවාගත්ත 50000 කින් උපාධිධාරීන් මේ ගැටලුවට මෙහෙම මූණ දෙද්දී තවමත් නොවිසඳුණු ගැටලු ප්‍රමාණයක්වත් තියෙනවා. එකක් තමයි මේ වෙනකොට වයස් සීමා 45 ඉක්මෝ උපාධිධාරීන් සම්බන්ධව තවමත් ආණ්ඩුව තීරණයක් කරගෙන නැහැ. ඒක ගැටලුවක් විදිහට තියෙනවා. ඒ වගේම පෙබරවාරි 22 අපි අමාත්‍යාංශ කියලා බාර දුන්නා මේ නාම ලේඛනවල නම් යම් එකකින් ප්‍රතික්ෂේප වෙච්ච ඒ නිසා සාධාරණ පත්වෙච්ච පත්වීම් ලැබිය යුතු තවත් උපාධිධාරී පිරිසක් ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් මොකක්ද ගන්න ලබන තීරණය කියලා තව අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරලා නැහැ. අපි හිතනවා මේ මාසෙ වෙනකොටත් ඒ අය ඒ සියලු දෙනා අතර පත්වීම් ලිපි ලැබිය යුතුයි කියලා ඒ වෙනුවෙන් අමාත්‍යාංශය ගන්න ලබන තීරණය පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා. මේ දැන් අපි 60000 ගැන කතා කරානේ. 60000 සම්පූර්ණ වෙන තව 7411ක් තියෙනවා. ඒතකොට මේ 411 අමතිවරුන්ට හරි එහෙම නැත්නම් ප්‍රාදේශීය දේශපාලඥයන්ට අවශ්‍ය දෙයක් නෙමෙයි මේ 7411 අපි හිතන 60000 සම්පූර්ණ විමසදා ලබා දිය යුත්තේ 20යි 20 උපාධි ලැබූ රැකියාවිත උපාධිධාරීන් 20යි 20 රැකියා විරේත උපාධිධාරීන් නැත්නම් අලුතෙන් උපාධි ලැබූ රැකියාවිත උපාධිධාරීන්ට මේකට හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔවුන් 2019 තමයි උපාධි සම්පූර්ණ කළ යුතුව තිබුණේ. හැබැයි තිබිච්ච අරද්දෙන සේවක වැඩ වර්ජනය සහ කොවිඩ් තත්ත්වය කියන මේ හේතු දෙක නිසා ඔවුන්ට නිසි කාලෙදී 2019 දී උපාධි ලබා ගන්න නොහැකුණා. ඒ නිසා ඔවුන් 20යි 20 උපාධි ධාරීන් විදිහට නාමකරණය වුණේ උපාධි ගන්න සිද්ධ වුණේ. ඒ උපාධිධාරීන් 5460ක් මේකට අපි දිගින් දිගටම ජනාධිපති ලේකම් කාර්යාලයට රාජ්‍ය සේවා අමාත්‍යාංශයට ලිඛිතව වාචිකව අපි ඉදිරිපත් කරා. මේ 5460ක් කියන උපාධි රැකියාවේ උපාධිධාරීන් ටික මේ නව උපාධිධාරීන් ටික දැන් මේ වැඩසටහනේ මේ අභ්‍යාසලාභී පුහුණු යටතේම ඔවුන්වත් බඳවාගෙන ඉන්න සඳහා මේ මොහොතේම කටයුතු කරන්න කියලා. හැබැයි තවමත් ඒ සම්බන්ධයෙන් ආන්දී ප්‍රචාරයක් අපිට දක්වලා